Yellow fin tank la loku denna inna ඊට පස්සේ ring tail එකක් ඉන්නවා ඊපස්සේ අපි ආඳා ඉන්නවා දැන් නම් අඩි 4ක් විතර ලොකුයි බලමු උඩට ගන්න ටික නෑ ඔය කාලා හින්දා උඩට එන්නේ නැත්තේ යා හරි ඊට පස්සේ අනිත් ටැංක් එකට ගියාම අපි කපුවෙන්ද රංජු ඉන්නවා ඊට පස්සේ powder blue tank එකක් ඉන්නවා එයාගේ එක හැක් නෑ ඇත්තටම එහා පැත්තේ හැ Yeah, we have beat Dala Mai, they were from the Gargan in the time. I may merend you all with me. It was a parrot tech in Aina, it was a clown neck in Nami Danke. You want me to get happy enough me? Pina, you will under Yagi Kahak Nayagi. It was a mate and Kiri, it partnership to Aini, Corey Sick and I, Catfish Sick and I, it was a Pilot tech can I, it was a starfish. We sit there, a tank in the partner set. Take a mic. It was a me tank area, Mogulu Dakindari Magi, Pakistan, Hatara Kidia. After the day, you like through line neck can I, Mogul me, Kama Karnahuru neck can I. And it cut a Kama Karnatu me, Ledela Mia Lagia. It was a pair on the set again, brown nila set together. As say it to a partner set take on my inning. මේ පාර්ට්නර් සෙට් එකේ මේ විදියටම ඉන්නවා මේකේ ඊට පස්සේ මේ ටැංක් එකට ආවම ඒත් පාර්ට්නර් සෙට් එකේ මේ විදියටම ඉන්නවා අලුතෙන් කියලා ඇඩ් උනේ මෙන්න මේ LT ඇනිමුන් එක විතරයි අනිත් කට්ටිය මේ පාර්ට්නර් සෙට් එකමයි මේ ඉන්නේ ඔයගොල්ලන් පේන ඇති අර මේ නැසෝ ටැංක් එහෙම දැන් ගොඩක් ලොකු වෙලා හරි ඊට පස්සේ මේ ටැංක් එකට ආවම අපේ Golden Nugget tech and I, Lightning Maroon neck and I know it was a mega pin no tetra, mega me DC a pumper. The current and Athila, so like a Nathimo no tetra, make on current. A regular under oxygen neck and Nathu in the very hint of the Mega Dala Din. Then Namian and then Goodal Lupi, Golden Nugget tech and a Lightning Maroon neck and a Hamathis hanging the ball. හරි ඊට පස්සේ මේ ටැංක් දෙක පෙන්නුවොත් මේ ටැංක් දෙක ඕගොල්ලන්ට මම කලින් පෙන්නල්නේ මේ දෙක තමයි මගේ ක්වොරන්ටයින් ටැංක් දෙක මේකයි මේ උස එකයි හරි ඇත්තටම මේක ගැන කිව්වොත් මේක තිබ්බේ නම් එහා පැත්තේ මම ළඟදී තමයි මේ පැත්තට ගෙනාවේ මේක එතකොට මේ ක්වොරන්ටයින් ටැංක් දෙක කිව්වොත් මේ දෙකටම තියෙන එකම ෆිල්ටර් සිස්ටම් එක ඒක දාලා තියෙන්නේ මේ මෙතනින් ඕගොල්ලන්ට පේන ඇති මේ තියෙන්නේ ෆිල්ටර් එක පස්සේ මේ පැත්තේ පම්ප් දෙකයි ස්කීමේ ගයි දිනනවා ඊට පස්සේ කිව්වොත් ඕගොල්ලන්ට කිව්වොත් මේ මේගොල්ලන් ක්වොරන්ටයින් කරගන්න බේත් එකක් දාන්න ඕනේ එක බේත් එකක් තමයි මේ දෙන්නේ කිප්‍රොමයින් කියන එක මේක දාලා තමයි ක්වොරන්ටයින් කරගන්නේ මේ බේත් එක හොයාගන්න පොඩ්ඩ අමාරුයි ලංකාව ඇතුළේ නම් මේ බේත් එක නැත්තම් ඕගොල්ලන්ට දාන්න පුළුවන් ඇක්වා කොපර් කියන බේත් එක මේ දෙන්නේ බේත් එක මේ දෙක එකක් දාලා ඕගොල්ලන්ට මේ ක්වොරන්ටයින් කරගන්න පුළුවන් මේ මුහුදු මාළු ඇත්තටම මේ බේත් එක දාන්න හේතු කීපයක් තියෙනවා ඇත්තටම පළවෙනිම හේතුව තමයි මේ මාළුන්ගේ වයිට් ස්පොට් එන එක ඒක අඩු මේ නැති කරගන්න තමයි මුලින්ම මේක දාන්නේ ඇත්තටම මාළුවෙක් මුහුදෙන් අල්ලපු ගමන් එයාගේ ඇඟේ තියෙන්නේ අර මේ පරිසරයට ඕන කරන ඒ කියන්නේ පරිසරයට ඕන කරන කියන්නේ මුහුද ඇතුලේ ඉන්න ඕන කරන මේ ජීවීන් තමයි එයාගේ ඇඟේ ඉන්නේ කියන්නේ බැක්ටීරියා හැම ඉන්නේ මේ මුහුදේ එයාට ඉන්න ඕන ඒවා තමයි ඉන්නේ
ඇත්තටම කෙනෙක් ටැංකියකට ගෙනල්ලා හදද්දි ඒ බැක්ටීරියා අපිට තියාගෙන හිටියොත් එහෙම වෙන්නේ වයිට් ස්පොට් ඇදිලා මාළු මැරලා යනවා. මොකද අපි ෆිල්ටර් එකක් දාලා ඒ විදිහට නෑදන්නේ. මුහුද වෙන්නේ හැමතිස්සෙම වතුර මාරු වෙන එක. ඉතින් අපි ටැංකියක් ඇතුළේ හැමතිස්සෙම මේ දවස් 30 වතුර මාරු ගන්න බැරි හින්දා තමයි අපි මේ ඒ ඇඟේ ඉන්න බැක්ටීරියා ටික මාරලා දාලා ඒ ෆිල්ටර් සිස්ටම් එකකට හරියන විදිහට තමයි මාළු හදා ගන්න ඕනේ. ඒකට තමයි ක්වොරන්ටයින් කරලා ඒ බේත් එක දාන්නේ. ඇත්තටම මේ ඇක්වා කෝප එක දැම්ම ගමන් වෙන්නේ එයාගේ ඇඟේ තියෙන අනවශ්‍ය බැක්ටීරියා ඔක්කොම මැරලා යනවා. ඒ මැරලා ගියාට පස්සේ එයා ටික කාලයක් හදන්න ඕනේ වෙනම ටැංකියක. ඒක හැදුවට පස්සේ තමයි මේ එයා ක්වොරන්ටයින් කියලා ගන්න පුළුවන් අපිට. සමහර වෙලාවට ඔය කෝප එක දැම්මත් මේ වයිට් ස්පොට් එන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවලට මේ කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඔය ක්ලීන මාළුවෙකුයි ක්ලීන ශ්‍රිම් කෙනෙකුයි දාන එක. ඇත්තට මේගොල්ලෝ ලොකු මේ වැඩක් කරනවා ඒ වයිට් ස්පොට් වලට. ඒගොල්ලෝ කාලා දානවා. කිප්‍රොමයින් එක ගත්තොත් ඒක දාන්න ඕනේ ලීටර් 20කට මිලිලීටර් එකක් වගේ. ඒ කියන්නේ ඔයාගේ ටැංක් කැපැසිටි එක බලලා ඒ විදිහට තමයි මේ බේත් එක දාන්න ඕනේ. ඊට පස්සේ මොකක්ද ඇක්වා කෝපේ ගත්තොත් ඒකෙත් මේ මට ඇත්තට මේක මතක නැහැ. ඒක බෝතලේ බලන්න ඕනේ. බෝතලේ ගහලා තිනවා ඒ දාන්න ඕන ප්‍රමාණය. ඒක බලලා තමයි ඒක දාන්න ඕනේ. අවස්ථාව කිව්වොත් මේගොල්ලන්ව ක්වොරන්ටයින් කරගන්න ඕනේ ඇත්තටම දවස් 14ක්. හැබැයි මන්නම් මාසයක් වගේ ක්වොරන්ටයින් කරනවා සාමාන්‍යයෙන්. දැන් එතකොට මේ ටැංකේ ගත්තොත් මගේ ඉන්නවා මේ සෙල්ෆින් ටැංක්ස්ලා දෙන්නෙක් ඉන්නවා. මේ ඉන්නේ සෙල්ෆින් ටැංක්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ චෙක්බෝඩ් වාසස් කෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ ඊට පස්සේ ඇත්තටම මේගොල්ලෝ නයි ඔයගොල්ලෝ සමහර මේ මුහුදායින ඉන්නවා හැද නම් දැකලා ඇති ඉකිලි ඉකිලි කියලා තමයි කියන්නේ මේගොල්ලන්ග නම් මම මේ මුහුදෙන් කඩන් ආවේ. ඊට පස්සේ තව ඉන්නවා කොරිස් එකෙක් ඉන්නවා ක්ලීනර් කෙනෙක් ඉන්නවා. තව මගේ ඉන්නවා මේ එතන ඕගොල්ලන් පේන ඇති ග්‍රීන් කාපට් ඇනිමුන් එකක් ඉන්නවා. මේක නම් ඊයේ දැම්මේ. බලමු එයා තා ටික දවසකින් මේ වෙලා එයි හොඳ තැනක් සෙට් වුණාම. ඉන්නේ චෙක් බෝඩ් එකේ නේද. එයාට චෙක් බෝඩ් කියන්න හේතුව තමයි එයාගේ අර ඇඟේ තියෙනවා නිකන් කොටු කොටු වගේ. ගොල්ලන්ට වීඩියෝ එකට පේනවත් දන්නේ නැහැ. අර මේ ලං වෙලා බැලුවොත් පේනවා එයාගේ ඇඟේ නිකන් චෙක් බෝඩ් එකක් වගේ තියෙන්නේ. මාරම ලස්සනයි එයාත්. ඊට පස්සේ තව කිව්වොත් ක්ලීනින් ශ්‍රිම්ප්ලා දෙන්නෙක් ඉන්නවා. අර ගලාස්සේ ඉන්නේ. ඔයගොල්ලන්ට එයාව පේනවද දන්නේ නැහැ. ක්ලීනින් ශ්‍රිම්ප්ලා දෙන්නෙක් දාලා ඉන්නවා. ආවෙන්නේ උඩට. යාවනම් දාලා දින්න ඔය ගොඩක් ඉතුරු වෙන කෑම කන්නයි. ඊට පස්සේ මාළුන්ගේ වයිට් ස්පොට් આવොත් ඒවා කන්නයි තමයි මේ යාව දාලා තින්නේ. එයා ඊට පස්සේ මේ ක්ලීනර් කෙනෙක් කිනත් මේ මාළුන්ගේ ඇඟේ හැදෙන වයිට් ස්පොට් ඊට පස්සේ ඇඟේ හැදෙන එක එක බැක්ටීරියා ඒ ඔක්කොම එයා කාලා දානවා. ඉන්නේ සෙල්ෆින් එක්කෙනයි අනිත් එක්කෙනාන පොඩ්ඩ හැංගිලා වගේ ඉන්නේ. අර ඉන්නේ ගලාස්සේ උනන් පේන ඇති මේ ඉන්නේ. එයයි ඊට පස්සේ මේ අනිත් එක්ක නම මෙතන ඉන්නවා. ඒ විදිහට තමයි මේ ටැංකේ තියෙන්නේ. ඊට පස්සේ මගේ අනිත් ක්වොරන්ටයින් ටැංකේ වෙන්නු තියෙන මේ ටැංක එක. මේකෙත් වාසස් එක්කෙනයි. ඊට පස්සේ බ්ලූ රින් එක්කෙනෙක් ඉන්නවා මේ මෙතන. එයා වැඩි එළියට එන්නේ නැහැ. ඊට පස්සේ තව ඉන්නවා yellow fin පොඩි එක්කෙනෙක් ඉන්නවා yellow fin ටැංකේ. ඊට පස්සේ ආගෙවොත් මෙයා crown squirrel fish කෙනෙක්. ඊට පස්සේ තව වෙන්නුවත් මෙතන තව පොඩි ලයන් ෆිෂ් කෙනෙක් ඉන්නවා. එයා නම් තාම කෑමට හුරු වෙලා නැහැ. එයා කෑමට හුරු කරගෙන යන ගම. ඊට පස්සේ මේ කට්ටිය තමයි ඇත්තටම මම දැන් ක්වොරන්ටයින් සෙට් එකේ ඉන්නේ. මේක ඇත්තටම කිව්වොත් මේ ටැංක් එකේ ඉන්න සෙට් එක මම ඒ විදිහටම තියන්න තමයි බැලුවේ. මොකද මේ ටැංකේට සීසන් වුණාට පස්සේ ආයේ ක්වොරන්ටයින් කරලා වෙන වෙන වලට දානවට වඩා මේකෙම හදාගන්න එක තමයි මට නම් ලේසි ඇත්තටම. එයාගේ ඇඟේ පේන ඇති අර චෙක් බෝඩ් ඩෙක් වගේ හැගෙන යා. හරි. මේ ටැංකිය නම් මම වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එහා පැත්තේ උස ටැංකිය නම් මම මේ මාල් ටික අයින් කරලා ඒක ක්වොරන්ටයින් විදියටම තියන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ.
හරි එහෙනම් මම අද ඔයගොල්ලන්ට මේ මාළු ක්වොරන්ටයින් කරගන්න ඉඩ කියලා දුන්නා. ඇත්තටම මේ මාළු එක්ක දවස් 14කට වඩා මාසයක්වත් ක්වොරන්ටයින් කරගන්නවා නම් තමයි ඇත්තටම හොඳ. ඒක ටැංකියකට දැම්මම පස්සේ වයිට් ස්පොට් ආවොත් එහෙම අනේ පර්ණ මාළු ටිකත් නාස්ති වෙනවා. එහෙම කරගන්න නැතුව මාසයක් විතර ක්වොරන්ටයින් කරගන්නවා නම් තමයි ඇත්තටම හොඳ. ඒකෙත් අර බේත් එකේ කිප්‍රොමයින් කියන බේත් එක වහගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හරි එහෙනම් මම අදට සමු ගන්නම්. My YouTube channel subscribe karanna yalu unta denaganna share karanna bell icon ne click karanna thank you.